ඔවවාලද තුළන්න ෆෝසස් 2 කියෙන මුව ගැන කතා කරන්න. මේකවිල්ල මේ කලින් අපි කතාකරු ෆෝසස් මුවන් එකට වඩා ලේසි හැබැයි මේ පොඩි සම්භාවිතාවක් තිර මේක වැඩ කරන ඒ මේ ඒකයි වැඩ ලේසි හැබැයි ශුවර් නැහැමලි වෙනවාද කියලා අපි කතා කර මුව එක ඊට කලින් පොඩි ගමනක් ගෙලෝ ගුවන්ගලට මතකන අපි ඕමි කලාව කියන එක කතාගන දෙවතුුණ දෙවතුන ඇවිල්ලා එකක් සයිඩ ෝ ෑන් අනිත්තක සයිකලෝජි අනිත්තක ඇවිල්ලා ටීම්බර්ක් කියන හරි අපි අද කතා කරමු පොඩ්ඩක් ලේසි ක්‍රමයක් හැබැයි මේකෙදී වාට දෙකක් ඕන එක ඇවිල්ලා ෆ්‍රයිඩ ෆෑන් කියන එකයි ටීම්වර් හරි අද අපි ඉන්න මේ විසිිටවල තින මහස පැත්ත මෙමතිී නොගයාලුත් මේශයන් ශහන් ගැන් පොඩ්ඩ විස්සරක් කියන්න ආසයි මේ අපි හම්මුඩේ මොන කාලද පන් ඇතර අචන් දෙදස් පයහා පහහයනවා පහහයිද අපි විශේෂ දෙයක් කර එකවිලත්තර මේ අපි මැජි ගරුප්පයක් ඇතුව ඒකටපු මේ පලනි තුන්දනාගෙන් දෙන්න කියන මෙතර වාරම් කල වාරම් කාලය මේ එනික්මැටික් කිය තව යාලු කියන්න මේ සාලිය සාලිම ඔබ මොමතක් කරන්න මේ අපි නෑ ශයන්ගේ කාඩීල සිිප් එක විචිටවල විචර කෑන්සස තියෙන්නේ වග කැමති කාර කැමති වාන අද දැනට නං කෝවට් එක ගෙතා ඇතියෙන්නේ කෝවට් කෝන පරන්න ඒකතා දැනට අන්තියෙන්නේ වයි කැමති වාන ඔඩත් තිරන්නේ බා කතා අවුල අබන පොඩිසින්න අතරම් ශයන් මේ වෙලාවේ එහා ටීම කර ත පොඩි දව කරන්න යන්න බල හො කරන කර ලක් දෝමින් සලක දබිතු මේ මෙයාවිල මේ මගේ යාලුවෙක් ගේ පාචි කරන්න එකන්නේ එහා ටීම එකක් කර කියම දර කර අපි පොඩ බලම් පොඩි වැඩක් කරන්න දම මික්ක ඉකර කර කවද තැනකින් දෙමයා මේ නිකන් ප්‍රීරෙන්ස් නෙමේ කැමති වනු තනික රැඩම් කටබනා දැන් මගේ අත තම කාර්ස් බෙදන්න තිය බලමු කාර්ස් අන්තිම හත්තර කිය හරි දැන් වෙතින් දවල් හිතුරනම් කාර්පැක අතර ගත්තම සම මුත් කරේ නෑ සම්පන් මෙයා ගත වැඩිීම බලමු දැන් දැඟ පතරම් පලින් ස්ටප් එක එකොම කරන්න මේකල ප්‍රීෆේස් මේකැවිල්ලා ඕම ෆෝයස එකේ අප කතාකරු ප්‍රීෆේස් එකටම සමාන එකොට ලේසිකන් මොකද කරන පලන්ට වාගත්තින මික්ච්ච කාඩ් එක ඒවා පණ්ඩ ආසි හතර කොන්ට්‍රෝගන්ඩෝ කොන්ට්‍රෝගන්න කියන්නේ අපි ගිනියමටික පල්ල හට ආසි හතර පලට කොහොමද කරන්න කරන්නවේ මික්ෂච්ච කාඩ් එක තියෙන සතරම ආසි හත්තර අරං අපිට තැන ගෙන බල මේ කොම කරන්න කොඩික් පන මතකර අපි කරු මූ එක මොකක්ද කියලා කානේ කාට් බල ගමන් අපි ආටිකවෙන් කල්ල ඇරං කතා කරන්න ගමන් පස්සේ කාර්ටිකවෙන් කරගත්තා දාගත්තා වැඩ පටන් ගත්තා මේතම් ප්‍රීෆේස් මූ එක මේ මූ එක ඉවර වෙද්දී වාගාව තියෙන ආසි හතර යට මේකල ශෆුල් එක කලින් එක විදිහමයි පල්ලයා කාට් හතර මික් නොවෙන්ඩ පුටික මික් ඇද ඒවා කැම්තවන දෙයක් දෙන්න පුළා කතාගරප හිදු ශෆල් එක ෆෝල් සිදු ශෆල් වාඩ පාචන පවන්න කැමතින නැතුවා කැමති ඕන ශෆල්ලයක් කරන්න අන්තිම ගට් හතර මික් නොවෙන්ඩ දැඟ කතා කරම තුන්ගෙන මුව මේක තම ලෙන්ඩ් කාඩ් ඔක්කොමික්ස් කරම් පස අනිත එක්නටවා දෙන එක කට් කරන්න මෙතන තමා මේ අපි කතාගන්න ෆෝස්ට මුව එක ලොකුම දේවෙන්නේ බල හොකද දෙන්න කිය මෙම තම කාඩ් එක තියෙන්නේ අන්තිමාසී හතර තින පල්ලයාමන අපි මොකද කරන්නේ අන්තිමයට මික්සිකරුනම් පස්සේ අන්තිම කාඩ් එක අනි පැත්ත හරවනවා එන්නේ විදිහට
දැන්වා බැලුවොත් අන්තිම කාඩ් එක විතරක් අනිත් පැත්ත හැරලා තියෙන්නේ. අපි කොහොමද කරන්නේ මේ මහෙමීට එක පින්නොත් මොකද වෙන්නේ කියලා? මේකවිල එක ක්‍රමයක්. මේකවිල මං කැමතිම ක්‍රමය. මේකවිල ලේසි. බලමු මොකද වෙන්නේ කියලා. ඔය කාඩ් එක අල්ලන් ඉන්නවා මෙකැනික් ස්ක්‍රිප්ට් එකෙන් මේ විදියට. එහෙම කළා වස් දබරංගෙල්ලෙන් මේ කාඩ් එක මෙහෙම බකල් කරනවා මෙන්න මේ විදියට. හරි. ඒක try කරලා බලන්න. ඒක හරි ලස්සන move එක. එතින් දබරගිල්ලෙන් මෙහෙම කාඩ් එක ඇතුලට අදිනවා ටිකක්. එතකොට ඔයාලට පේනවා මේ විදියට කාඩ් එක බකල් වෙනවා. හරි. එතන ඔටෝම break එකක් හැදෙනවා. මොකද කරන්න ඕවා? එහෙම කරන ගමන් අන්තිමට මේ යට break එකක් තියාගන්නවා සුලංගිල්ලෙන්. මේක තමයි first step එක. ඔයාට full speed වෙන්නොත් මිස් එක දුන්නා එතම කාඩ් එක බකල් කරා. හරි. ඔයාලට පේන වෙනද? අබලන ඊට පස්සේ මොකද කරන්න කියලා. ඊට පස්සේ අපි කරන්නේ ඔයාලා ක්ලැසික් පාස් එක මතක නම් ඒක කරපු දෙයට සමානම දෙයක් කරන්න. මොකද නැත්නම් එතන බ්‍රේක් එක තියෙනවා. උඩ ඩෙක් එක මෙහෙම උස්සන ගම යට කාඩ් එක මෙහෙම අනිත් පැත්ත හරවනවා. මොනවාට වෙන විදිහ පේන විදිහට පෙන්නුවොත් ඔය කාඩ් එක විසුව උස්සන ගමන් යටම කාඩ් එක මේ විදිහට රිවර්ස් කරනවා. රිවර්ස් කරලා මේ ටික අතාරිනවා. ඕක තමයි වෙන්න ඕනේ සෙකන්ඩ් ස්ටෙප් එක. බලමු ෆුල් ස්පීඩ් එක මොන වගේද පේන්නේ කියලා. වෝෂප්ල් එක දෙනවා. වෝෂප්ල් එක දුන්නා. ඊට පස්සේ අන්තිම කාඩ් එක බකල් කරා. රිවර්ස් කරා. මේක තමයි මූව් එක. මේක තමයි ඒකට සෙකන්ඩ් ස්ටෙප් එක. බලමු අපි තර්ඩ් ස්ටෙප් එක මොකක්ද වෙන්නේ කියලා මේකෙන්. හරි. තර්ඩ් ස්ටෙප් එක තමයි සෙකන්ඩ් එක තමයි අමාරු. තර්ඩ් එක ලේසි. ඔය අන්තිම කාඩ් එක රිවර්ස් කරනවා. මේ විතර වාගා දැන් කාඩ් එක තියෙන්නේ. ඔයා කාඩ් එක ඊට පස්සේ දෙන්න කලින් ඔයා ප්‍රතිවාදයට කපන්න ඔයා මොකද කරන්නේ මේ කාඩ් එක දෙකට කඩනවා. ඔයා කැමති ඕන විදිහට කැපුවා කට් කරා දුන්නා. එතන වලට පේනවා දැන් අපි ඒ කරපු මූව් එක හින්දා මෙතන ඉබේම බ්‍රේක් එකක් හැදිලා තියෙනවා. නැචරල් බ්‍රේක් එකක්. අපි ඒක තමයි පාවිච්චි කරගන්නේ. මම අර කලින් කිව්වා වගේ වාර කිව්ව දෙක කාඩ් එකක් එක try කරලා බලුවනම් ඔයාට තේරෙන හොඳටම මේ කාඩ් එක තිබ්බොත් ඒක ඉස්සොත් ඉස්සෙන්නේ එතනින් කියලා බලමු. ෆුල් ස්පීඩ් එකෙන් මොකද වෙන්නේ කියලා බලමු. ආසය අතර මට තියෙනවා. හරි. සෆල් දුන්නා. බකල් කරා කාඩ් එක රිලස් කරා කාඩ් එක කට් එක දුන්නා. කට් එක කරන්ඩ ප්‍රතිවාදයට ලබා දෙනවා. කට්. මේකල හතරවෙනි ස්ටෙප් එක. ඔමෙ කලාවේ තියෙන. ලකුණු මේ ස්ටෙප් එක අපිටයි ති ස්ටෙප් එක නෙමෙයි. මොකද ඒක ඇවිල්ලා ප්‍රතිවාදී පිළට අයිති වෙන මූව් එක. බලමු දැන් එතෙන්දී මොන වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. දැන් ඇත්තටම ඔයා දුන්නු කාඩ් එක තියෙන්නේ මෙන්න මේ විදිහට නේ. ඔයාගත්ත එක කාඩ් එකක් රිවර්ස් කරලා එක ආසි රිවර්ස් කරලා ඉතින් ආසි තුනම ඊට උඩින්. ඒතකොට මේ ඩෙක් එක තියෙන්නේ මෙහෙම මැද. ඔයාට මෙහෙම තමයි ඒතකොට කාඩ් එකක දෙන්නේ යාට කට් කරන්න කියලා. මෙතන ඇත්තටම මම කලින් කිව්වා වගේ අපිට මේ මූව් එකේදී විශේෂ දේවල් දෙකක් අපි පාවිච්චි කරනවා. එකක් ඇවිල්ලා ස්ලයිඩ් ඔෆ් ෆෑන්. අපි ඒක කරලා ඉවරයි. දැන් අපි කරන්නේ සයිකලොජි කියන එක පාවිච්චි කරන එක. සයිකලොජි කොහොමද පාවිච්චි කරන්නේ? ඔය කාඩ් එක කට් කරන දෙද්දි කියන්නේ කැෂුවලි. හරි. කට දිහා. කට දුන්නාන් පස්සේ ගොඩක් කර කට්ටිය ගන්න. හරි. අවුලන්නේ කට දෙමු කියලා ගත්තා. ඊට පස්සේ මේ අවතන ඉස්සුවා. තිබ්බා කාඩ් එක දුන්නා. කට් කරා වාඩි දුන්නා. ඒ වගේ මූව් එකක් වුණොත් අපිට ඕන දේ වෙලා ඉවරයි. අන්තිම රාසි අතර තියෙන දැන් යටම. එහෙම නැත්තම් කරන්න පුළුවන් ඕනනම් මූව් එකක් තියෙනවා. ඒක වෙලා මේක. මේක තමයි අපි ප්‍රතිවාදයට දෙන විදිය. කාඩ් එක ඔය කට් එක දෙන්න කලින් කියන හරි කට් එක දිහන් කියලා. ගොඩක් අයට එහෙම වුණොත් සමහර වෙලාවට කට්ටිය වාගේ අතින්ම මෙහෙම කාඩ් එක අල්ලන් හිටියොත් කරන්න ආහරි කියලා දැනගෙන උස්සලා තිබ්බා මේසෙන් ආයම ටික ගත්ත තිබ්බා මෙතන තිබ්බා ආයදෙන ඒ දේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන්ද බලන්න මොන ක්‍රමේද හරියන්නේ කියලා. හයවෙන ස්ටෙප් එක මේක වෙලා අපි කාඩ්ස් බෙදන එක. බලමු කාඩ්ස් බෙදද්දි මොකද වෙන්නේ කියලා. විශේෂ දෙයක් නැහැ. එකම දේ තමයි අන්තිම කාඩ් එක විතරක් රිවර්ස් වෙලා තියෙන්නේ. ඔය රිවර්ස් වෙච්ච කාඩ් එක පෙන්වන්න නැති වෙන්න ඩීල් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක්ම නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් බලමු. ආසි හතර දුන්නා. ඉතින් ආසි හතර දුන්නා. වාඩ තේරෙනවා. එතකොට අන්තිම කාඩ් එක මම නොපෙනෙන්න වැඩේ කරන්නේ. හරි. ඔය මේ විදිහට වැඩේ කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්තිමට එතකොට අන්තිම කාඩ් හතරේන අපිට ඒකින්ද මේ කාඩ් එක රැතන රිවර්ස් කරන්න ඕමනාවක් වෙන්නේ නැහැ. ඒකින්ද ඔයා ගැත්තනම කරන්න ඕන වැඩ ටික ඉවරයි.
තුරට හොඳරම තේරවා මේ මූ එක වෙන්ඩ පුළුවන් චාන්ස එකක් පොඩි ප්‍රෝබිල් එක තියෙනවා එක එක මත්යක් මේකල කරන්න ලේසි මූ එකක් හැබැයි හරයන පුළුවන් චාන්සක පොඩ්ඩාඩු සමර වෙලාවල්වල ඕ එකන මේ ට්‍රයිකල් බා ට්‍රයිකල් බල පිරි කියන්න හොද වෙන්න කියලා Alright, bro, you gotta get out, bro. Yeah. We're gonna do some witchcraft up in here. Do the shaking one again.